පසුගිය දින කිහිපය පුරා පැවති අධික වැසි තත්ත්වයෙන් පසු පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඝන මේදුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. අද අලුයම් කාලයේ සිට මේදුම් තත්ත්වය පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේදුම් තත්ත්වය නිසා රථ වාහන දහවණයේදී සැලකිලිමත්ව රිය දහවණය කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙතර පසුගියදා මහනුවර නගරයේ ජලයෙන් යටවීමට හේතුව අනවසර ඉදිකිරීම බව භූවිද්‍යා මහාචාර්යවරුන් පවසනවා. ඇත්තටම අවුරුදු 80කට විතර පස්සේ තමයි මම හිතන්නේ මේ වගේ සාල ජල කඳක් මහනුවර නගරය හරහා ගලා ගියේ. ඊටම ගණනය කළා බැලුවොත් මේ වර්ෂාපතනයත් එක්ක මහනුවර ජල රක්ෂිත මේකත් එක්ක පෝෂණ ප්‍රදේශයත් එක්ක බැලුවාම ජල ඝන මීටර මිලියනයක් විතර අලුතෙන් මේ වර්ෂාවෙන් ලැබිලා තියෙනවා මේ ප්‍රදේශයට. එතකොට මේ ජල ප්‍රමාණය ගමන් කරන්න සාමාන්‍ය මුදාහරින්න ගඟට මුදාහරින මාර්ග දෙකයි තියෙන්නේ මහනුවර නගරයෙන් එළියට යන එකක් තමයි මැදෑල අනිත් එක මහයාව හරහා කටුගස්තොට ගමන් කරන අනිත් ඇල මාර්ගය මේ ඇල මාර්ග දෙකම අද බ්ලොක් වෙලා තියෙන්නේ අද ඇල මාර්ග දෙකම උඩ අනිසි සංවර්ධන කටයුතු සිද්ධ වෙලා තියෙනවා ඒ ඇල මාර්ගය දැන් පළල අඩු වෙලා තියෙනවා වර්තමානයේ අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ නගරය තුල සිදු කරන මේ අවිධිමත් ඉදිකිරීම නිසා අර නගරයට එකතු වෙන ජලය ඉතාමත්ම හොඳින් මහවැලි ගඟට බැස යෑමේ තත්වයක් නැහැ මීට වඩා වර්ෂාපතනයේ මහනුවරට ලැබිලා තියෙනවා නමුත් වර්තමානයේ අපිට මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ අපි විසින් කරන කටයුතු විධිමත්ව සිදු නොකිරීමේ ප්‍රතිඵලයක් විදියට අදත් උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. අද දවසේ අපි ඉතරම් වැසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. උතුරු උතුරු මැද නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් වගේ ඇතිවීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව සවස් කාලයේදී බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ඉන්දුම් චෛත්‍ය වැසි ඇතිවීමේ හැකියාව තියෙන සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මුහුදු ප්‍රදේශ ගත්තොත් එහෙම මුහුදු දිවෙන වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයෙන් තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.